කතා කරමුද පොඩ්ඩක් ලයිව් එක. අයියේ කියන්නේ ඉතින් ඔයා මෙතන හිටපු දේවල් ඔයා මෙතෙන්ට ආපු කාරණාව ඔයාට හොඳ හොඳට කතා කරන්න පුළුවන් ඒදී කියන්නේ. ඒ ඇත්තටම මල්ලි අමුතු දෙයක් නැහැ මුළු රටම දැනගෙන ඉඳියා ගෝඨාභය රාජපක්ෂ සහ රාජපක්ෂවාදී රටට කෙලවනවා කියලා. ඒකට මූලික අරමුණ තිබුණේ ගෝඨා ගෝ හෝම්. එතකොට සමහර අයට මේ ගෝඨා ගෙදර ආපු ඒ ජයග්‍රහණය හිච්චි වැඩි. මම අහන්නේ ලෝකේ ඉතිහාසයේ කොහෙවත් පැය පහක් ඇතුළත එක ගිනි අවියක්වත් භාවිතා නොකර සාමකාමීව ජනාධිපති ලේකම් කාර්යාලය ජනාධිපති මන්දිරේ අරලීගහ මන්දිරේ ඔය ටික අල්ලලා තියෙනවද ලෝකේ කොහෙවත් රටක සාමකාමීව පැය පහක් ඇතුළත. එහෙම මිෂන් එකක් ගහපු අරගලයක් මේක සිල්ලරට කඩන්න හදනවා මේක සිල්ලරට කඩන්න බෑ. ඒ වගේම තමයි 169ක අධික ඡන්දයක් ගත්තු ජනතාව රවට්ටපු මිලිටරි පාලකයෙක් හමුදාව කොරෝනා වලටත් විශ්වාස කරපු මිලිටරි පාලකයෙක් තු කියලා ගෙදර යවලා ගෝටා ගෝ වුණා දැන් යන්න හෝම් එකකුත් නැති තැනකට පත් කරපු අරගලයක්. ඒකත් මේක සිල්ලරේට කැඩිය යුතු නැහැ. ඒ වගේම තමයි අල්ලගත්තු සියලුම රාජ්‍ය මර්මස්ථාන નિરાයුදව සාමකාමී වෙවිලා ඒ විදිහට බාර දුන්න තැනත් මේක සාමාන්‍යයෙන් කියනවා අපි මේවා කුඩු කරා කියලා. ලෝකේ විප්ලවවල ලෝකේ අරගලවල බඩු කුඩු කරේ ඔහොම නෙමෙයි මල්ලි. ඔවා සුපුරුත්තම් බයිල. හරිද? සෝවියට් රුසියාව ඇදෙද්දි ඉරාකේ අරාබි වසන්තය බිහි වෙද්දි සදාම් හුසෙන්ගේ පුටුව තිබුණේ කොහෙද කියලා ওই මිනිස්සුන්ට කියලා හොයා ගන්න කියන්නේ. මේක බොහොම මට කියන්නේ මේක රෝසමල් විප්ලවය. මේක අහිංසක වැඩි. මට නම් අහිංසක වැඩි. මේක තව ටිකක් දරුණු වෙන්න තිබ්බ. හැබැයි මිනිස්සු කරපු ඉඳ අපේ මිනිස්සු හරි අහිංසකයි. එහෙම ලබාගත්තු ජයග්‍රහණය මල්ලි සිරරල කඩන්න බෑ මේක. ඉතින් ගෝටා යව්වට පස්සේ මට අනුව මට මම කියන්නේ මෙතන ඉඳන් පෞද්ගලිකව මම කතා කරන්නේ රනිල් ආවා අගමැති වුණා ජනාධිපති වුණා දවස් කීපයක් ඇතුළත මට හිතා ගන්න බැරි වුණා. ඒක ඉඳන් එතනදී දේශපාලනිකව මම නිර්වස්ත්‍ර වුණා හිතා ගන්න බැරි වුණා ප්ලෑනබල් ඒ කියන්නේ ගෝටට ගහපු ගහලා ගේම් එක මල්ලි ජයග්‍රහණේ කේක් කෑල්ලක්වත් කන්න හම්බ වෙන්නේ නැහැ. මේක ඉන්න අරගල කරුවන්ට ඊළඟට මර්ධනය එනවා. ලෝකේ හැම විප්ලවයම ජය ගත්තට පස්සේ රුසියාව දැකලා ජුයිසෙන් යනවා අල්ටිනායිට උගන්නන්න ස්ටෙප්ස් කඳු මුදුරට. අපිට නුවර එළියටවත් තියාගන්න බෑ ජයග්‍රහණයෙන් පස්සේ කෙලවෙනවා. ඒක මං හිතන්නේ ඒකත් සිද්ධ වෙනවා ඇත්තේ ලෝකේ පළවෙනි කතාවට වගේ වෙන්නේ නැති. තවක් සිද්ධ වෙන්නේ නැති. ඉතින් ඊළඟට රනිල් යවන්න ඕනේ කියන ප්‍රශ්නය කෙනවා. හැබැයි රනිල්ට ගෝට යවපු තෛලය භාවිත කරන්න අපිට බෑ කියලා තේරෙනවා. රනිල් ඇවිල්ලා පැය එකමාරෙන් බෙල් 215ක් ගෙනල්ලා හෙලිකොප්ටර් කරකවනවනේ. එතකොට එයාගේ දේශපාලන දිශාන්තිය වෙනස්. ඒකින්ද අපි තීරණය කරගත්තා කොහොමද මේ ගම රජයට කියන්න කලින් අපි ගලවන අදහසේ කොහොමද ඉන්නේ අරගලයේ මෙතනින් එපිටට යා යුතුයි. ක්‍රමය වෙනස් විය යුතුයි. ඒ ක්‍රමය ජනමාධ්‍යට කියන්න ඕනේ නැහැ. ගෝටට ගාලා යවපු තෙලම නෙවෙයි රනිල්ට ආරණ එක වෙන තෙලක්. අපි ඒ තෙල වෙනුවෙන් යනවා. කවුරු හරි ඉඳාගෙන ඉන්නවා අරගල භූමිය අතෑරුණා අරගලය ඉවරයි කියලා. මේ භූමිය අතෑරුණේ මල්ලි පළවෙනි වතාව නෙවෙයි 9 වෙනිදා කුඩු කරන්න ආපු බයියොන්ට මොකද උනේ කියලා හිතන්නකෝ. නම් භූමිය කේස් එකක් නැහැ. භූමිය අල්ලගෙන අර විප්ලවය කරනවා නම් අපි ඕවා දෙන්නෙත් නැහැ අල්ලගත්තුවා. අපිට ඕවයි වැඩක් නැහැ. අපිට ඕන අපි ජනතාවගේ හදවතත් එක්කනේ භූමිගත වෙන්නේ. අපි හිතගන්නේ ජනතාවගේ හදවතේ. එහෙම නැතුව ගෝල් පේස්ද. හැබැයි අනිත් එක විහාර මහදේවි අනම්මනම් කියන තැනට රිස්බලි පෙබල්ස් අර චොක්ලට් කන්දක් මැදින් එනෝ වගේ අපි ඇවිල්ලා නැහැ. එහෙම හිතාගෙන ඉන්නවත් දන්නේ නැහැ. ඒ කියන තැන් වලට යන්න. හැබැයි මේක ලේහලක් නැහැ කියලා තමයි අපි ආවේ. හැබැයි ජීවිත ළමයක් අපේ නැති වුණා. ඔය අරගලේට බණින මිනිස්සු දන්නවද දැන් නැහැ ගෝඨා අපි යවන්නේ ජීවිත නමයක් කොල්ල පූජා කරා කියලා. මම හිතන්නේ දන්නවා කියලා. තවදුරටත් අපිට ජීවිත නැති කරන්න ඕනේ නැහැ. මොකද අපි මල්ලි ලක්ෂ ගානක හමුදාවත් තුවක්කු තියාගෙන ඉන්නකොට මේ පොත් පිටු 250 පොත් තියෙන පුස්තකාලයක් එක්ක අරගලේ කරපු වුන් අපි. ඈ ගිනියවිත් එක්ක හැප්පුණේ අපි පොත්වලින්. ලෝකෙ කොහෙවත් එහෙම තියෙද්ද නැහැ. පුස්තකාලයක් අරගල භූමියක රජයට විරුද්ධ. ඉතින් දැන් ත්‍රස්තවාදීන් රාජ්‍ය කුමන්ත්‍රණ ඔය එක ලේබල් තියෙනවා. දැන් අපේ අරමුණ ජීවිත ප්‍රවේශම් කිරීම සහ ජනතාව ඉදිරියේදී නැගිටිනවා. ඒක අනිවාර්යයි. තාම තෙල් පෝලි මෙහෙමයි ගෑස් පෝලි මෙහෙමයි. පින් ජනාධිපති කෙනෙක් ඇවිල්ලා තියෙනවා. අපි රනිල්ට කියනවා මේ 169ක් තිබ්බ වරමත් තිබ්බ එකෙක් ගෙදර යවපු එකේ පිනෙක් ගෙදර යවන එක ගේමක් නෑ. හැබැයි ගේම වෙනස් කරලා ගහනවා. ජනතාව අපි ජනතාවත් එක්ක තමයි ඉඳියේ. අරගලයේ ගෝල් පේස් අපි දිශානතිය කුවට මේ ජයග්‍රහණය ගත්තේ ජනතාව. ඒතකොට ජනතාව යම්කිසි මේ අවස්ථාවේ මට පෞද්ගලිකව ඉඳන්න පුළුවන් පොඩි මාස දෙකක විතර කාල සීමාවක් වගේ රනිල්ට දීලා බලමු කියලා. හැබැයි අපි දන්නවා දීලා බැලුවා ඔච්චර තමයි කියලා. නමුත් ජනතාව ඉල්ලනවා ළඟදීම අපිව. අපි එතකන් ජීවිත පරිස්සම් කරගන්න ඕන. අපේ ආරක්ෂාව දරා ගන්න ඕන. ඒකෙ හින්දා අපි කොටිම රජයට කියනවා මේ ලැබ්බේ ඉටිකොලට අයින් කරාට අපි මේවයි වටින තියෙන දේවල් අරන් ගිහින් ඉවරයි. ඈ
ඔබගේ ලැප්ටොප් එකේ කැමරාව තියෙද නැහැ. අපි ඒව ගෙවල් වල තියලා තියෙන්නේ, හංගලා තියෙන්නේ. මොකද ඊළඟ රෙවොලූෂන් එකට අපි යන්න ඕන. මේ ඉටිකොල ටිකක් නැති කරලා බල ගිය පාරත් හිතාගෙන ඉඳි ඉටිකොල නැති කරලා මල්ලි පරම්පරා ගානක උළු ගෙවල් නැති කරගත්තු දේශපාලඥයන් උන් විතරයි ඉටිකොල ගැන නැතුණා කෙලවෙයි කියලා නැහැ. මේවා ඉටිකොල ටික විතරයි තියෙන්නේ. අනිත් ටික වටින බඩු සමහර අය දිනන වටින බඩුත් කෙලවයන් කියලා මම එහෙම තියලා දිනේ. මගේ ටෙන්ට් එකම ගිනි දීපම්. මොකද පොලිසියට වැඩ දෙන්නේ බෑ. නිකන් ඇවිල්ලා මේක අත්පත් කරගන්න කඩන්න එහෙම ටෙන්ට් එකක් තියලා දිනේ. ඒවා කඩාවි. ඔච්චරයි මල්ලි. උන් ඔක්කොම යාළුවෝ මල්ලි අර අර කවුද රංජන් රාමනායක කිව්වා වගේ. අපිත් යාළුවෝනේ බං. යාළුවා යාළුවෝ අපි උන්ගේ යාළුවෝ අපේ යාළුවෝ අපි හැප්පිලා බලමු නේද? අරගලයට ජය වේවා. ජය වේවා. අද පෙන්වන්නේ යාළුවනේ ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැද්ද? එහෙනම් subscribe button එක ඔබලා subscribe කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.